සුභම සුභ රාත්‍රියක් කළ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදයෙන් අතර නිවාස යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් දෙවෙනස දුනෝ මේ මහත් කරුණාවත් අනුග්‍රහයත් නිසා අපි දෙවෙනසේ ප්‍රශංසා කරනවා. හොඳයි, වෙනද වගේම අද දවසේ දෙවෙනසේ වචන යම් කාරණා අපි ඉදරව් කර ගන්නට යනවා. මේ බලමු අද දවසේ ද්විතීය කතාව පොතේ 30 පරිච්ඡේදයේ 19 පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මා විසින් ජීවනය හා මරණයද ආශිර්වාදය හා සාපයද නුඹලා ඉදිරියේ තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරා ගන්න. ආමෙන්, හල්ලෙලූයා. මේ ස්ථානයේ තුල යම් කාරණාවක් ඔබගේ මගේ ජීවිතේ ආත්මෙනවා සෙලිදරව් කරනවා. මේ ස්ථානයේ කතා කරනවා තෝරා ගැනීමක් ගැන. මේ ස්ථානයේ කියනවා ජීවනය හා මරණයත් ආශිර්වාදය හා සාපය නුඹ ඉදිරියේ තැබූ බවට. උන්වහන්සේ කියනවා මේ සියල්ල ඔබගේ මගේ ජීවිතේ ඉදිරියේ උන්වහන්සේ තබා දෙවෙනවා. ආශිර්වාදය සහ මරණය, ජීවනය හා සාපය, මේ සියල්ල ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. නමුත් බොහෝ අයගේ ජීවිත ඔවුන් සිතනවා දෙවියන් වහන්සේ ඔවුන් සමග නැති බව. හේතුව ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ගමන් කරන ගමන තුළ ඔවුන්ගේ ජීවිතයේ සිදුවෙන සිදුවීම් ඔවුන් හිතනවා මේවා නිසා ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ අත්හැරලා කියලා. ඔබගේ ජීවිතයේ ඔබ විසින් සාදාගත යුතුයි. ඒක ඔබගේ තීරණයක්. ඔබ ගන්න තීරණේ අනුව තමයි ඔබ ජය ගැනීම ඔබ තෝරගන්න. ඒක ඔබට ජයග්‍රහණයක් ලෙස ඔබේ ජීවිතයේ ගමන් කරන්න පුළුවන්. නමුත් ඔබ ජයග්‍රහණය තෝරා නොගෙන ඔබ ඔබගේ ජීවිතයේ ඔබට ඕන විදිහට ඔබ ගමන් කරන්න ඔබ ඉඩ හැරියොත් ඔබ අසාර්ථක බුද්ධලෙක් බවට මේ පොළොවේ ජීවත් වෙන්න යනවා. හේතුව ඔබට තීරණයක් තියෙනවා ඔබ මොකද්ද තෝරගන්නේ කියන එක. නමුත් සමහර මිනිස්සු ජීවත් වෙන ජීවිතයේ දැක්කම ඔවුන් බොහෝ වෙලාට ඔවුන් වැරදි ආකාර හැසිරීම් ඔවුන්ගේ ජීවිතයේ තබාගෙන තිබෙනවා. ඔවුන්ගේ සිතුවිලි වල ඔවුන් ඒව ඇතුල් කර තිබෙනවා. ඔවුන් හිතනවා ජය ගැනීම කියන කපිට උරුම දෙයක් නෙවෙයි. අපේ අවාසනාව තියෙනවා නම් ඒදී අපේ ජීවිතේ ලැබෙයි. අපිට වාසනාව කියලා එකක් නැතිනම් අපේ ජීවිතේදී නැති වෙයි කියන මානසිකත්වය බොහෝ අයගේ ජීවිතවල තිබෙනවා. නමුත් මේ රාත්‍රියේ මම ඔබට එකක් කියනවා. කිතුණුවන ඔබට මට වාසනාව කියලා දෙයක් නැහැ. වාසනාව කියන එකක් ඔබගේ මගේ ජීවිතයේ දෙවෙනස්සේ තියලා නැහැ. හේතුව ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේ ඔබට ජීවත් වේ යුතු ආකාර ජීවිතය ගැන දෙලසේ සඳහන් කර තිබෙනවා. එහෙනම් ඔබ තෝරා ගන්න ඕන ඔබ කොයි ආකාරයේද මේ පොළොවේ ජීවත් වෙන්නේ කියලා. ඔබ සතුට තෝරගන්නවා නම් සතුට ඔබගේ ජීවිතයේ තුල ජීවත් වෙන්න යනවා. ඔබ දුක තෝරගන්නවා නම් දුක ඔබගේ ජීවිතය පාලනය කරන්න යනවා. එන වාතාවරණ අනුව නෙවෙයි ඔබ මා ජීවත් වෙන්නේ. කිතුණුවෙක් ජීවත් වෙන්නේ ඔහුගේ ජීවිතයේ සිටින දේ අනුව නෙවෙයි. ඔබට ඍණවාදී සිටුලි එන්න පුළුවන්. ඔබගේ ජීවිතේ කඩාවැටීම්, එපාවීම්, කලකිරීම ඔබගේ ජීවිතේ එන්න පුළුවන්. නමුත් දේව වචනේ තුල කියනවා ඒ සියල්ල ඔබේ ජීවිතේට ප්‍රීතියක් ලෙස බාර ගන්න කියලා. ආමේ, හල්ලෙලූයා. එහෙනම් තියෙන වාතාවරණ නෙවෙයි අපි බාරගන්නේ. ඒක දුක, කනගාටුව, වේදනාව වෙන්න පුළුවන්. නමුත් අපි ඒක බාරගන්නේ නැහැ. අපි ඒක තුල සන්තෝෂයෙන් අපි ඒක බාර අරගෙන අපි අපේ ජීවිතෙන් අපි අයින් කළා. අපි සතුටට ඒක හරවන්න යනවා. හාලෙලූයා. ඔබ ගන්න තීරණය අනුව ඔබගේ ජීවිතේ තීරණාත්මක වෙන්න යන්නේ. ඒ නිසා බොහෝ අයට ඔහුගේ ජීවිතේ මෙවැනි අදහසක් නැහැ. ඔහුගේ ජීවිතේ ඔවුන් සිතනවා ඒ එන ප්‍රශ්නේ ඔවුන්ගේ ජීවිතේ කරගෙන ජීවත් වෙන්නේ. නමුත් රාත්‍රිය මම ඔබට එකක් කියනවා. ඔබ විශේෂ කෙනෙක්. ජීවිතයේ අභියෝග තුල ඔබ යන්න පුළුවන්. ප්‍රශ්න වේදනා තුල ඔබ යන්න පුළුවන්. ආර්ථික ගතාවය තුල ඔබ යන්න පුළුවන්. නමුත් ඔබ තෝරා ගැනීමකට ඔබ ඇතුළු වෙ යුතුමයි. දෙවෙනසේ පැහැදිලිස කිව්ව ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. සාපේ හා මරණය, ජීවනය හා මරණය, ආශිර්වාදේ, මේ සියල්ල ඔබ ඉදිරියේ දවෙනස්සේ තියලා තින. එහෙනම් ඔබ තෝරා ගන්න. ඔබගේ තෝරා ගැනීම තුළ ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගෙන යන්නට වෙනවා. ඒ නිසා දවෙනස්සේ කියන්නේ ඒකයි.
ජීවත්වන පිණිස ජීවනය තෝරාගන්න කියලා දෙවනස්සේ වචනය තුළ කතා කරවත. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ ජය ගැනීමට දෙවනස්සේ සූදානම් කර තිබෙන හේනම් ජය ගැනීම ඔබ තෝරගන්න. අපි දකින ලෝකේ බොහෝ මිනිස්සු ජයග්‍රාහී ජීවිත නෙවෙයි ගත කරන්නේ. ඔවුන් පරාජය කියන එක තෝරගෙන ඔවුන් පරාජයකාමී ඒ මනුෂ්‍යෝ ලෙස මේ පොළොවේ තුල ඔවුන් ජීවත් වෙනවා. සමහර මිනිස්සු දුක තෝරගන්නවා. වැඩිම මිනිස්සෝ ප්‍රමාණයක් මේ ලෝකේ දුක කියන එක තෝරගෙන ඔවුන් කනස්සල්ල තුල ඔවුන් ජීවිතය ගෙන යනවා. නමුත් ඔවුන් සතුට කියන එක ප්‍රීතිය කියන එක ඔවුන් තෝරගන්නේ. ඔබ මහ නැවත උපාදිනුනේ දෙවනස්සේ වචනය. දෙවනස්ස වචනේ කියනවා අපේගේ පක්ෂයේ උන් වාසයේ සිටිනසේක කියලා. අපිට විරුද්ධව සාධන කිසි අවියන් සඵලවත් වෙන්නේ නැහැ කියලා වාසයේ වචනේ තුන් වාසයේ පැහැදිලි ලෙස කතා කරනවා. එහෙනම් ඔබගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේ කැමති ලෙස අඹන්ඩ ඔබ ඉඩ හරින්ද. ඔබගේ ජීවිතයේ වෙන වාතාවරණ නම් ඔබ අතහරින්ද. හේතුව අපි අද දවසේ සිදුවෙන සිදුවීම් මත නෙවෙයි අපේ ජීවිතය අපි ගෙන යන්නේ. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේගේ ප්‍රීතිය මගේ උරුමයයි, සතුට මගේ උරුමයයි, සමාදානෙ මගේ උරුමයයි කියලා වහන්සේගේ වචනේ තුල කතා කරා. එහෙනම් අපි වචනේ තුල අපි ජීවත් වෙනවා. හාලල්ලූයා හාලල්ලූයා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න. මේ ලෝකේ ප්‍රීතිය කියනක ඔබ තෝරගද්දී ඔබගේ ජීවිතේ බොහෝ දේ වෙනස් වෙන්න යනවා. බොහෝ දේ වෙනස් වෙන්න යනවා. ඔබ ඔබගේ ජීවිතේ ඔබ සැලසුම් කරන පුද්ගලෙක් බවට පත් වෙන්න. ඔබගේ ජීවිතේ ඔබ තීරණය කරන්න. දෙවියන් වහන්සේ අනුව මේ පොළවේ ගමන් කරන්නට ඒ වාතාවරණය වෙනස් කරමිස ඔබ කතා කරන්න. අද දවසේ ඔබ තත්ත්වයන් තුළ ගමන් කරවෙන්න පුළුවන්. ඔබ කියන්නේ එක මටයි තිනෑ යේසුස් වහන්සේගේ නාමයේ මම දෙවියන්සගේ දරුවා. උන්වහන්සේ මගේ පක්ෂේ සිටින්නේ. හාලල්ලූයා. මට විරුද්ධව සාධන කිසි අවියක් සඵලවත් වෙන්නේ නැහැ කියලා ඔබගේ වචනේ කියන්නේ. ඔබ කතා කරන්න. උන්වහන්සේගේ උන්වහන්සේ නොදෙනුවත එක්කම එක හිස්සගේ ගහකවත් වැටෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ඔබ ගැන දන්න. ඔබ ගැන සැලසුම් කරපු දෙවියන් වහන්සේ නිසා ඔබ දෙවියන් වහන්සේව තේරුම් ගන්න. ඔබ උන්වහන්සේගේ වචනේ ඔබ තදින් අල්ලගෙන ඒක ඔබගේ ජීවිතේ කොටසක් කරගන්න. එවිට මේ පොළොවේ ඔබ සාර්ථක මිනිසෙක් ලෙස ඔබ ජීවත් වෙන්න යනවා. ඒ නිසා ප්‍රීතියේ දේවදූතයන් සිටිනවා. නමුත් කනගාටුවේ කෝපේ දූතයන් මේ පොළොවේ නැහැ. ඔවුන් යක්ෂයන්. කෝපේ ඔබගේ ජීවිතය තුළ රජ කරනවා. කනස්සල් ඔබගේ ජීවිතය තුළ රජ කරනවා. ඒ යක්ෂයන්ට ඔබගේ ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න දෙන්න එපා. ඔබ තීරණය කරන්න. ඒ වගේ පිටතට එන පිණිස ඔබ කතා කරා. යේසුස් වහන්සේගේ නාමෙන් මේ දේවල් මට අයිති නැහැ කියලා. එහෙනම් ඔබ මේ ලෝකේ වෙන් කරගත් දෙවියන් වහන්සේගේ දරුවෙක්. වහන්සේ මේ ලෝකේ මම ඔබව ගත්තා. අන්ධකාරයෙන් විශ්වපත ආල වහන්සේ ඔබ කැඳවගෙන තිබෙන බව ලේවල තුල ඔබට මට කියනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න. ඔබ අන්ධකාරයේ තවත් ජීවත් වෙන පුද්ගලෙක් නෙවෙයි. ඔබ ආලෝකයේ තුල ජීවත් වෙන කෙනෙක්. එහෙනම් ඔබ තෝරගන්න ඔබගේ ජීවිතය. ඔබ ප්‍රීතිය තෝරගන්න. ඔබ සඵලත්වය තෝරගන්න. ඔබ ආශිර්වාදය ඔබ තෝරගෙන ඔබ ඒකට ඕන කරන උතරතුරු ඔබ සොයන්න. ඔබ ඒක තුල ජීවත් වෙන්න. ඔබ ඒවා දකින්න ඔබගේ ආත්මේ ඒකට ඕන කරන දේවල් ඔබ සලසුම් කරමින් ඒක තුල ඔබ ගෙන යන්න. ඔබගේ ජීවිතයේ දවසින් දවස වෙනස් වෙනවා. දවසින් දවස උසස් කරන්ට යනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ, අපි උන්වහන්සේගේ උරුමකාරයෝ. ඔබ මේක තදින් අල්ලගන්න. හාලල්ලූයා. මේ රාත්‍රිය මම ඔබ සමග යාඥා කරන්න යනවා. මම විශ්වාස කරන මේ රාත්‍රිය දුන් දෙවියන් වහන්සේගේ ආත්මවහස ඔබ සමග කතා කරමින් සිටිනවා කියලා. එහෙනම් ඔබ තෝරගන්න. අද දවසේ මේ වෙනතෙක් ඔබ ඔබගේ ජීවිතේ කනගාටුවෙන් ඔබ ගමන් කරාද? දුකෙන් වේදනාවෙන් එපා වීමෙන් ඔබ ගමන් කරාද? ඔබ කියන ස්වාමීනි, මම ඒක නොදැනුවත්කම නිසා මගේ තෝරා ගැනීමක් තුළ මම ගමන් කරා. නමුත් මේ රාත්‍රියේ මම තෝරගන්න ස්වාමී ඔබගේ ප්‍රීතිය. මම සන්තෝෂයෙන් තෝරගන්නවා. හේතුව ඔබ මං උදෙසා මේ පොළොවට ඇවිල්ලා මගේ පාප ස්ථාන ඔබ කුරුසයට ගෙනල්ලා ඔබ කුරුසයේ දික මරලා ඔබ නැවත නැගිටීම සමග මාව දලුත් මිනිසෙක් ලෙස නැගිටිවා ස්වාමී. මම විශ්වාස කරනවා අද දවසේ මේ රාත්‍රියේ තුල ඔබගේ ආත්මය මාතුල ක්‍රියා කරන බව මම විශ්වාස කරනවා. මම ප්‍රතික්ෂේප කර මගේ ජීවිතේ, මගේ අතීතේ මම ප්‍රතික්ෂේප කර යේසුස් වහන්සේගේ නාමයෙන් මම නැවත අලුත් මිනිසෙක් ලෙස ගමන් කරන්නටනවා. ශුද්ධාත්මනස ඔබ මට දී තිබෙන නිසා ස්තුතියි මගේ තාත්තේ. හාලල්ලූයා. හාලල්ලූයා. ඉද හරින දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ තුල උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබ කන ගැටෙන වේදනාවෙන් ඔබ ගමන් කරාද? ඔබ සිතුවද ඔබට කවුරුත් නැහැ මේ ලෝකේ. ඔබ තනි, ඔබ අසරණයි. කවුරුත් මාව තේරුම් ගන්නෑ. හැමෝම මම අතහැරියා කියලා ඔබ හිතනවද? නමුත්
ඔබව දන්න දෙවි කෙනෙක් ඉන්නවා. ඔබට ආදරය කරන දෙවි කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ඔබව සැලසුම් කර ඔබ යම් වාතාවරණයක් තුළද දවසේ ගමන් කරනවාද ඔබ කියන්නේ ස්වාමීන් ඔබට ස්තුතිය ඒක තුලින් ඔබ ගෙන යන නිසා. උන්වහන්සේගෙන ඔබ ජලමැදි යන විටත් මම ඔබ සමග ඉන්නවා. ඔබ ගිනිමැදි යන විටත් මම ඔබ සමග ඉන්නවා. උන්වහන්සේ පොරොන්දුර දෙවියන් අස පියාණනි. මගේ දෙහසේ තත්යන් තුල ඔබ ගෙන යමින් ඒ තත්යන් තුල ඔබ වාසුන් සුරක්ෂිතව ගෙන යන නිසා. හාලල්ලුයා ඔබට ස්තුති කරන දෙවියන් වහන්සේ. හාලල්ලුයා ප්‍රශංසා කරන ඔබට ගෞරව කරන දෙවියන් වහන්සේ. රාත්‍රියේ ඔබ වහන්සේගේ වචන තුලින් ඔබ වහන්සේ අපට එළිදරව් කරන එළිදරව් නිසා හාලල්ලුයා. ඒ වගේම තාත්තා දවස අපි යාශනා කරන්නට යනවා රෝගීන් උදෙසා. ඔබ යම් කෙනෙක් රෝගීව සිටිනවද ඔබ රෝහලක සිටිනව වෙන්න පුළුවන්. ඔබ නිවසක ඔබ මොන ස්ථානයක සිටියත් වෛද්‍යවරුන් ඔබ අතහැරලා තිබෙනවද ඔවුන් කියලා තිබෙනද ඔබට සුව කරන්න බැරි රෝගයක් තිබෙනවා කියලා. හාලල්ලුයා. මෙරාත්‍රි දෙවියන්ගේ වචනේ ඔබ මත ක්‍රියා කරන්නට යනවා. උන්වහන්සේගේ වචනේ ජීවමානයි. උන්වහන්සේ කියනවා මම හාස්කමේ දෙවියන් වහන්සේ කියලා. මේ රාත්‍රියේ හාස්කමේ දෑත ඔබ මත ඉඳහස් කරන්නට යන දෙවියන් වහන්සේ. ඔබ අදහිල්ලෙන් ඔබ තදින් ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ. ස්වාමිනී මේ රාත්‍රිය ඔබ මට කතා කරන්න කියලා. ඒ වේදනකර ස්ථාන්තර ඔබගේ අත් කබාගෙන ඔබ අදහිල්ලෙන් ඔබ දකින්න දෙවියන් වහන්සේගේ ස්පර්ශ ඔබ මත ඉඳහස් වෙනවා. හාලල්ලුයා. පියාණනි මේ හැම කෙනෙක්ම ඔබ ඉදිරියේ තබනවා. මේ හැම කෙනෙක්ම අද දවසේ වහන්සේගේ අභිමුඛයට මම ගේනනවා තාත්තේ. ඔබ මොන වාතාවරණයක හිටියත් ඔබ මොන තත්වයක හිටියත් ඔබගේ සුවයේ මත නිදහස් වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී වෛද්‍යවරු කිව්වද කවදාවත් මේ රෝගයේ සුව කරන්න බෑ කියලා. ස්වාමිනී උන් අතහැරලා තිබුණාද? නමුත් මේ රාත්‍රියේ ඔබ වහන්සේ වෛද්‍යවරුන් ප්‍රඥාව දුන්නේ දෙවියන් වහන්සේ. වෛද්‍යවරු නිර්මාණය කරපු දෙවියන් සෝබයි ස්වාමිනී. දැන් ඔබ වහන්සේගේ වචනේ ජීවමාන ලෙස ක්‍රියාත්මක වෙන්නවා. ඒ නැති වුණු වකුගඩු නැවත නිර්මාණය කරන්නවා. ඒ ගෙඩි ශරීරයෙන් පහ වෙන්නවා. ශේ කාරෝ සභය ඒ සරිතින සීලු තත්යන් වෙනස් වෙන්න හා හාලල්ලුයා ඒ වේදනන් ඉවත්ෙන් යන රබශේ කාරෝ සබ්‍රදීස මයලබන්තු ස්වාමිනී ඒ ශරීරයේ යම් කොටස් අඩුව තිබුණාද ජේසුස් වාසගේ නාමෙන් ඒ කොටස් නැවත නිර්මාණ වෙන්න ඕ රබශේ කාරෝ සබ්‍රකේස මයලබා ලිග්‍රෝ මය මෙරාත්‍ය බොහන්සේගේ ආත්මය බලවත් ලෙස බොහන්සේගේ දරුව මත වැగిරෙන නිසා සුදී ඔබගේ සුවේ නිදහසන යේසුස් වාසගේ නාමෙන් හා හාලල්ලුයා හාලල්ලුයා රමශේ රමන්තුර නමසේ නිකාලමයා යන්නේ කිනේ කිනේ බොහස අතගසන්න ඔබගේ දිව්‍යමේ සුරක්ෂිත භාවයට උන් ගේන යන්ට දෙවියන් වහන්සේ හාලල්ලුයා හාලල්ලුයා පියාණනි රාත්‍රී දළු බොහස උන් ස්පර්ශ වෙනස අපි ඔබට ස්තුති කරනවා හාලල්ලුයා එවග අපි ආශනා කරන්නා දෙවි පියාණනි බොහෝ අයගේ ජීවිත අසාර්ථකත්වයන් තුල ගමන් කරනවා ඔවුන් වියවුල්කම් තුල ගමන් කරනවා ඔවුන් ජීවිතේ පරාජිත තත්ත්වයන් තුල ගමන් කරනවා ඔවුන් හිතන ඔවුන්ගේ ජීවිතේ ඔවුන් දන්න හැම දෙයක්ම ඔවුන් කරලා තිබෙනවා ඔවුන් එවැනි මුදල් වියදම් කරලා තිබෙනවා ඔවුන් හොඳයි කියන හැම තැනටම ඔවුන් ගියන් තිබෙනවා ඒව නිදහස් කරගන්න නමුත් ජීවිතේ එකම තැන තිබෙනවා ස්වාමිනී ඒ අයගේ ජීවිත මේ රාත්‍රියේ මම ඔබ ඉදිරියට ගෙනෙන්නට යනවා සාතන් ඒ ජීවිත මුලා කරලා සාතන් ඒ ජීවිත ගැට ගැසලා තිබෙනවා ජීවිත ඉදිරියට ගමන් කරන්න බැරුව ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආත්මික තලයට මම කතා කරනවා රේබශේ කරුස බ්‍රයිඩියා ඒ ජීවිත අතහරින පෙසේ සාතනික බලකොටුවට කතා කරනවා ඒ යක්ෂයන්ට මම ප්‍රකාශන යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ජීවිත අතහරින පෙස රාකාෂේ ලිරමන්තුර නමස්සේ ගෝෂ බ්‍රඩේස බ්‍රකාෂ මන්තු ලද්‍රුල මකේස මරණශල බන්තුර නමස්සේ පියනේ ජීවිත නැවත නිවැරදි වෙන්නවා ඒ ජීවිතය අසාර්ථකත්වයන් ඔහුගේ ජීවිතෙන් ඉවත් වෙන්න යන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහුගේ ජීවිතය අසමදාහණය කරපු ඒ වියවුල්කම් කරපු ඒ ආක්ෂාත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ජීවිතෙන් ඉවත් වෙන්නවා ඒ වාතාවරණය යනවා දැන් ඌරබශේ ඔහුගේ ජීවිත වෙනස් වෙන්නවා රබාය ඔබ එවැනි කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ ඔබගේ හදවත දෙන්න උන්වහන්සේ ඔබට කතා කරන මේ රාත්‍රියේ රේබෝස් සම්මන්කේ ලරුස් බ්‍රකේෂ මන්තුර නමස්සේ පියහනනි ඒ ජීවිත ඔබ වහන්සේ අතගසන්න ඔහුගේ ජීවිතේ කන කිල්ල වේදනාවට පත්ලා තිබෙනවාද ඔබගේ සමාදානයේ මේ රාත්‍රියේ ඒ ජීවිත මත නිදහස් සෙන්ටන අපියානේ ඒ තත්ත්වෙන් වෙනස් සෙන්ටන ඔගේ ආර්ථිකයන් වෙනස් සෙන්ටන ඔගේ ජීවිතයේ වුන් කරන හැම දෙයක්ම වෙනස් සෙන්ටන අපියානේ ඔ මෙතේ කරපු හැම දෙයක්ම ස්වාමීව කඩාගෙන වැළ දුන්නේ නැවත නිර්මාණය වෙන අලුත් ව්‍යාපාර වුන් පටන් ගන්න යන යේසුස් වහන්සේ නාමයෙන් ස්වාමී වැටුණු ව්‍යාපාර නැවත ඒව ආරම්භ වෙන යන යේසුස් වහන්සේ නාමයෙන් හාලල්ලුයා කැඩුණු පවුල් නැවත ගොඩ නැගෙන්නවා ඒ වියවුලා තිබෙන සියලු වියවුල්කම් ඒ ජීවිතේ ඉවත් වෙමින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ පවුල් මත නිදහස් සෙන්ටන හාලල්ලුයා පියාණනි ඔබගේ අනුග්‍රහයෙන් රාත්‍රිය තුන නිදහස් වෙන නිසා ඒ ජීවිත මත ඔබ වහන්සේගේ වචනේ ක්‍රියා කරන නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ පියාණනි මේ රාත්‍රිය මම ඔබට බාර කරන මේ හැම දෙයක්ම ස්වාමිනී අද දවසේ නිසා ස්තුති කරනවා පියාණනි සෝබන්ින්ද දෙන්න මගේ තාත්තේ සෝ ස්වාමිනු දැසනකින් කරුණාව දෙන්න ස්වාන දවසේ යම් දේවල් නොලැබීම නිසා ඔහු ජීවිතයේ ඔවුන් දුකෙන් සින්නවාද ඔබ වහන්සේ කිව්වා ස්වානේ ඒ සියල්ල පරාකු කරන ඔබ යහපත් මෙදෙඋන්ගේ ජීවිතේ දෙන්න කියලා ස්වාමිනී නොලැබීම් සහ ලැබීම් හැම දෙයක් නිසා අපි ඔබට ස්තුති කරනවා පියාණනි ඒ සියල්ල දුබෝ
අප සමග සිටිමින් ඔබ සියල්ල යහපතට හරවමින් ඒවා තුල ක්‍රියා කරන දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුතිකන අපයානේ සෝබනින් දන්නේ උදෑසන කින්ද කරුණාව දෙන්න කියලා යාශනා කරනවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් ආමෙන්.